looking at me. අද අපි කතා කරන්න යන්නේ ගිනුම් කරන්නේ ඉගෙන ගන්න ඔබට මෙවර විභාගෙදී වැදගත් මාතෘකාවක් ඒ තමයි ගිනුම් කරන අනුපාත. දැන් ගිනුම් කරන අනුපාත ගැන කතා කරද්දී ගිනුම් කරන අනුපාත මෙන්න මේ ගිනුම් කරන අනුපාත කියන පාඩම කතා කරද්දී ඔබට ගිනුම් කරන්නේ අරමුණ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒතකොට ගිනුම් කරන්නේ අරමුණ ඔයාලා දන්නවා ව්‍යාපාරයක තීරණ ගන්නා පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සැපයීම තමයි ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වන්නේ. දැන් මේ තොරතුරු සැපයීම සඳහා මූල්‍ය ගිනුම් කරන්නේ තුලින් මගින් ඉදිරිපත් කරනු ලබනවා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක්. දැන් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළ ඔබට මතක ඇති විස්තීරණ ආදායම් ප්‍රකාශනය, ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, ප්‍රතිපත්ති හා සටහන් කියන මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය අඩංගුයි. මේ මූල්‍ය ප්‍රකාශන තුළින් ව්‍යාපාරයේ ලාභදායීත්වය, අපි මේකට කියනවා මූල්‍ය කාර්ය සාධනය. ඊට පස්සේ මූල්‍ය තත්ත්වය, වෙනස් වීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා මූල්‍ය ප්‍රකාශන මගින්. මේ තොරතුරු පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ තීරණ ගන්නා පාර්ශවයන්ට ඒ ව්‍යාපාරය පිළිබඳව අවබෝධ කරගැනීම සඳහා. එම නිසා මෙන්න මේ මූල්‍ය ප්‍රකාශනවල තියෙන තොරතුරු තවදුරටත් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීමක් ගිනුම් කරන අනුපාත මගින් සිද්ධ වෙනවා. එතකොට ගිනුම් කරන අනුපාත මගින් සිද්ධ වෙන්නේ මූල්‍ය ප්‍රකාශන තුල ඇති අයිතමයන්, මූල්‍ය ප්‍රකාශන තුල ඇති විචල්‍යයන්, තවත් ඒ මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත විචල්‍යයන් සමග සම්බන්ධ කරලා ඒකට අනුපාතිකව දක්වලා තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන පරිදි ඉදිරිපත් කිරීමක්. දැන් අපි බලමු ගිනුම් කරන අනුපාත තුල මොකක්ද ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. මේ ගිනුම් කරන අනුපාත කියන පාඩමේදී ඔයාලට ප්‍රධාන වශයෙන් ගිනුම් කරන අනුපාත ප්‍රභේදයන් පහක් පිළිබඳව ඉගෙන ගන්න තියෙන්නේ. ඒකේ පළවෙනි එක තමයි ලාභදායීත්ව, අනුපාත. ඊට පස්සේ තියෙනවා ද්‍රවශීලතා, අනුපාත. තෝලන අනුපාත, ක්‍රියාකාරී, අනුපාත. අවසාන වශයෙන් නව විෂය නිර්දේශයේ කොටසක් එකතු වෙලා තියෙනවා, ඒ තමයි ආයෝජකයින්ගේ අනුපාත. දැන් ගිනුම් කරන අනුපාත කියන පාඩමේ ඔබට මෙන්න මේ අනුපාතයන් ප්‍රභේදයන් පහ තුළින් කොහොමද මූල ප්‍රකාශනවල තියෙන තොරතුරු විශ්ලේෂණය කරන්න කියලා අධ්‍යයනය කරගන්න ඕන. ඒක නිසා අපි එකිනෙක බලමු අනුපාත වර්ග. පළවෙනි අනුපාතය තමයි ලාභදායීත්ව අනුපාත. මම හිතන ඔබ කොලයක් පෑනක්ගෙන මේ අනුපාත වර්ග පහ සටහන් කරගන්න ලබයි. රයිට්. එහෙනම් අපි බලමු ඊළඟ කොටසින් ලාභදායීත්ව අනුපාතය කියන්නේ මොකක්ද කියලා.